බාමියන් බුදු පිළිමය කැඩූ තලේබාන්වරු සමස්ත ඇෆ්ගනිස්ථානය මල්ලයි. ඇමරිකාව දැවන්ත පරාජයක. ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් රට පාලනය කරන බවට තලේබාන්වරුන්ගෙන් ප්‍රකාශයක්. ඊයේ උදෑසන සමස්ත ඇෆ්ගනිස්ථානයම තලේබාන් සංවිධානයේ ආධිපත්‍යයට යටත් විය. ඒ නිසා මේ වන විට එහි ජනතාව අසරණ භාවයට පත්ව අවසන්ය. මේ වන විට කිසිදු රටක් එහි පුරවැසියන්ට උපකාර කිරීමට පැමිණ නොසිටීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද එම කාර්යය අමතක කර සිටීමද හෙළාද දැකිය යුතුය. මේ වන විට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිටින විදේශිකයින් ඒ රටවලින් රැගෙන යාම ආරම්භ කර තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයින් 50ක් ද සිටින අතර මේ සතිය තුළ එම පිරිස ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය පුරවැසියන් 4000ක් තවමත් එහි රැඳි සිටින අතර බ්‍රිතාන්‍ය ගුවන්යානා මගින් කඩිනමින් ඒ පුද්ගලින් මුදා ගැනීමේ කටයුතු වල නිරත වෙනවා. එමෙන්ම එහි සිටින ඇමරිකානු පුරවැසියන් මුදා ගැනීමේ කටයුතුද තවමත් ක්‍රියාත්මක බවට වොෂින්ටනයේ පවසයි. වොෂින්ටනයේ සඳහන් කර ඇත්තේ තම පුරවැසියන්ව ඝාතනය කළහොත් ඊට විරුද්ධව දැඩි ප්‍රතිචාර දක්වන බවයි. නමුත් පැහැදිලිවම මේ ඇමරිකානු හමුදාව පරාජය වූ දෙවැනි අවස්ථාව ලෙස සැලකිය හැක. මෙසේ ත්‍රස්තවාදීන් විසින් සමස්ත රටක්ම අත්පත් කරගත් පළමු අවස්ථාවද වන අතර ඒ මගින් අන්තවාදීන්ට උත්තේජනයක්ද සපයයි. එමගින් මුළු ආසියාවේම ආරක්ෂාවට තර්ජනයක් වන අතර ගෝලීය ආරක්ෂාවද බිඳ වැටීමේ අවදානමක් පවතිනවා. ඒ සිදුවීම නිසා රුසියාව සිය දේශ සීමාවල ආරක්ෂාවට අමතර හමුදා කණ්ඩායම දොවා තිබෙනවා. පාකිස්තානය දේශ සීමාසල මිසයිලයක් අත්හදා බලමින් ඇෆ්ගන් දේශ සීමාව වසා දැමීමට මීට ස්වල්ප මොහොතකට පෙර කටයුතු කළා. නමුත් පසුව නැවත දේශ සීමා විවෘත කළ අතර ආරක්ෂාව තර කර සිටියා. චීනයේද දේශ සීමාසල ආරක්ෂාව තර කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇති අතර අසල්වැසි ඉන්දියාවද මේ සඳහා අමතර හමුදා කණ්ඩායම් කැඳවීමට නියමිතයි. ඇෆ්ගනිස්ථානයේ සිරකරුව නිදහස් කරමින් පවතින අතර වයස 12ට වැඩි ගැහැණු දරුවන් ඇතුළු කාන්තාවන් ඔවුන්ගේ ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා බවට ප්‍රකාශයක් මේ වන විට නිකුත් කර ඇත. මේ නිසා ඇෆ්ගනිස්ථානය තුළ නැවත ත්‍රස්තවාදීන් හා සිවිල් වැසියන් අතර ගැටුම් ඇති විය හැකි බවට යුද විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා. මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සලය මේ හෙළා දක්වමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිට වූයේ ප්‍රධාන වශයෙන්ම ගෝලීය ආරක්ෂාව තහවුරු කිරීමට වුවත් මෙයට ඍජුවම මැදිහත් විය යුතු අතර මෙයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රතිපත්ති ඍජුවම උල්ලංඝනය වන අතර එයට මැදිහත් වීමටවත් කිසිදු සූදානමක් මෙවැනි විට නැත. මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණයක් දැඩිව හෙළා දක්වන අතර මෙවැනි ටවුන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධවද අපට ප්‍රශ්නයක්ද ඇත. ඊයේ උදෑසන වන විට තලේබාන්වරු සමග සාමකාමීව බලය හුවමාරු කර ගැනීමට ඇෆ්ගන් රජය තීරණය කර තිබියදී ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා පලා ගොස් ඇති අතර ඊයේ උදෑසන සමස්ත ඇෆ්ගනිස්ථානයේම බලය තලේබාන්වරු තහවුරු කර ගැනීමට සමත් විය. මේ ක්‍රියාවලියට ඍජුවම ජිහාඩ් සංවිධානය අල්කයිඩ් සංවිධානය උපකාර කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. තලේබාන් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර ඇත්තේ සමස්ත ලෝකයේම තලේබාන්වරුන් විසින් යටත් කරගන්නා බවත් ඒ සඳහා කිසිදු හදිසියක් නොමැති බවත්ය. ඇමරිකානු තානාපති කාර්යාලය ආරක්ෂාවට ඇමරිකානු හමුදා භටින් 5000ක් ඊයේ ළඟා වූ අතර සේවකීන් ගුවන් මගින් තානාපති කාර්යාලයෙන් ඉවතර ගැනීමට සැලසුම් කර ඇත. තවද ඇමරිකානු තානාපති කාර්යාලයේ සූක්ෂම උපකරණ හා රහසිගත ලිපි ගිනි තබා ඇති බවටද වාර්තා වේ. ත්‍රස්තවාදීන් විසින් ඇමරිකානු හෙලිකොප්ටර් ගිනි අවිහා යුද ටැංකි අත්පත් කරගෙන තිබීම මගින් අවට රටවල ආරක්ෂාවට ඉදිරියේදී දැඩි තර්ජනයක් වනු ඇත. කාබුල් ලග්නුවර පිහිටි ගුවන් තොටුපළ ඇමරිකානු හමුදා පාලනයේ පවතින අතර ඇෆ්ගන් වැසියන් දහස් ගණන් රටින් පිටවීමට උත්සාහ දරා ඇති අතර එය පාලනය කිරීමට අහසට වෙඩි තබා ඇති බවද වාර්තා වේ. රුසියාව නිවේදනය කළේ තම තානාපති කාර්යාලය කිසිලෙසකින් හෝ ඉවත් කර නොගන්නා බවයි. අලුත් විස්තර සමගින් නැවත හමුවෙමු.